මම ඩීඅයිජී නම් නියෝජ්‍ය පොලිස්පති නම් විමල් වීරවංශ මේ වෙනකොට ඇතුලේ මහජනයාගේ ධනෙ වියදම් කරලා ලක්ෂ 110 ගානේ වටින ගෙවල් හයක් හැදුවා. ගෙවල් හයෙන් එක ගෙයක් දුන්නා සිරන්ති රාජපක්ෂගේ මාධ්‍ය ලේකම්ට. තව ගෙවල් පහක් දුන්නා තමගේ ඥාතීන්ට. අරගෙන තියෙන ලක්ෂ 8යි. ලක්ෂ 110ගේ ලක්ෂ 8 ගානේ තමගේ ඥාතීන්ට ලබා දීමේ වරදක් ඔබට තිබෙනවා. නිවාස අධිකාරී දිනපොත් ඒ අමාත්‍යංශෙම දිනපොත් මුද්‍රණය කරා ලක්ෂ 140ක. හම්බන්තොට පැත්තේ අලි ප්‍රශ්නෙට වැටවල් 3ක් වට කරලා ගහන්න තිබුණ ධනේ ලක්ෂ 140ක දිනපොත් මුද්‍රණය කරා. දිනපොත්වල බිල ගිව්වේ 2015 ජනවාරි මාසේ 7 වෙනිදා 8 ඡන්දේ 7 වෙනිදා දුවගෙන ගිහලා බිල් ගෙවනවා. හොයාගන්න පුළුවන්. හරිද? තව මොනවද තියෙන්නේ? ඒ විතරක් නෙවෙයි. ඔහුගේ දේ එක් රැස් කරගෙන තියෙන දීපල පිළිබඳ පරීක්ෂණයක් තියෙනවා. ඔහුගේ පක්ෂ ඔය ඉන්න පක්ෂ කෙනා කොමිටිය කොයිද? නිවාස අමාත්‍යංශයේ. නිවාස සංවර්ධන අධිකාරී සභාපති, සමහර අය ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරු, සමහර අය තව ආයතනවල සභාපතිවරු 43 දෙනෙක් ඉඳලා තියෙනවා. නිවාස අමාත්‍යංශයේ කිසි තැනක වැඩ කරන්නේ නැතුව පඩි අරගෙන තිබෙනවා. කිසි තැනක වැඩ කරන්නේ නැහැ, පඩි ගන්නවා. ඉතින් පරීක්ෂණ දියත් වෙන්නේ නැද්ද? සෑයිගොල්ලෝ කලබල වෙලා තිබෙන්නේ. ඒගොල්ලෝ කලබල වෙන්න ඕන. මම දැක්කනේ ඒගොල්ලෝ කට්ටියක් යනවා මොකද්ද මේ බන්ධනාගාරයට බලන්න. ඒ ෆොටෝ එක දිහා බලනකොට මට හිතුණා මේ බලන්න ඕන යන කට් බලන්න යන්න ඕන අය නෙවෙයි ඇතුලේ ඉන්න ඕන අය කියලා. දෙන්නේත් කොහෙද තනුන් නම් එළියේ ඉන්න පුළුවන්. ඔය ඩලස් දිනේෂ් වගේ මම දන්නේ නැහැ විස්තරය. ඒ වගේ දෙන්නෙක් විතර එළියේ ඉන්න පුළුවන්. අනිත් ඔක්කොම ඇතුලේ ඉන්න ඕන අය. අපිට කනගාටුවක් හිතෙනවා ඇතුලේ ඉන්න ඕන අය එළියේ ඉඳන් බලන්න යනවා. මෙහෙම කට්ටිය. ඒ නිසා විමල් සතුටු වෙන්න ඕන මම ඩීඅයිජී නොවීම පිළිබඳව. ඒතරම මට විමල්ට කියන්න තියෙනවා. ඔය විතරක් නෙමෙයි මදක්කාර එක රැස්වීමකද කියනවා. අර උඩුහාම්දුරුවෝගේ අලි ප්‍රශ්නෙට එයා දෙන උත්තරේ මොකද්ද? මේ අපේ ගම පරිස්සමේ තිබු රැස්වීමකද එයා කියනවා. මේ පෙරහැරකට අලියෙක් ගෙනාවා. ඒ අලියා බැරි වෙලා ගියා. ඔය බලු කුක්කොත් බැරි වෙලා යනවා. ඒ වගේ ඒ අලියා උඩුහාම්දුරුවන්ගේ පන්සලේ බැරි වෙලා ගියා. උඩුහාම්දුරුවේ ඒ අලියා ආරක්ෂා කරනකන් රැක බලාගත්තා. අහඬ පටේ මම ලියාගෙනවා මෙහෙම. උඩුවේ ධම්මලෝක ස්වාමීන් වහන්සේ රෝහල් ගත වෙලා ඉන්නවා. ටිකට් කපනකන් CID එක බලාගෙන ඉන්නවා අත්අඩංගුවට ගන්න. මොකද්ද ප්‍රශ්නේ අපේ හාමුදුරුවනේ? අලිපැටියේ පන්සලේ සිටීම. උන්වහන්සේ ප්‍රශ්න කරද්දී කට උතුරේට කියලා පෙරහැරක් තිබ්බා. පෙරහැර ඉවත් වෙලා බැලුවාම පෙරහැරට ගෙනාපු අලිපැටියෙක් විහාරස්ථානේ හිටියා. සාමාන්‍යයෙන් ඔහම බලු පැටවුණුත් දාලා යනවා. මිනිස්සු ඒ වෙලාවට අපි කරන්නේ ඒ බලු පැටියා තියාගන්නවා. අලිපැටියත් ඒ විදිහට තියාගත්තා. ඉතින් මේ මොන මාතුරුද? ඒ නිසා මම කියන්නේ ඔය මහත්තුරුන්ගේ ප්‍රකාශ කරුණු ගැන ඒ තරම් අපි නම් කලබල වෙන්නේ නැහැ. අපි මොකද එයාගේ තරමත් එයාගේ ස්වභාවයත් පිළිබඳ ඉතා හොඳට දන්න අය අපි. ඒ නිසා ඔය නන්දෙඩවිල්ල දොඩවන්න ඕන. මොකද සමහර අය බයට දොඩවනවා. සමහර අය විකාරෙන් දොඩවනවා. ඉතින් ඕවා තමයි මේ වෙලාවේ වීරවංශ මන්ත්‍රීවරයාට ඇති වී තිබෙන තත්ත්වය. අපි ඔහුගේ කියමන් ඒ තරම් අපි සැලකිල්ලක් කරන්නේ නැහැ.